ඉගිලෙන විට සුදු පාටයි අඳ රාත්‍රියේ රාත්‍රි අහසේ පායයි සමනලයා වැස්ස අකුන් සමනලයා මල් පැණි බොයි මේ වඩත් කිනි අම්මේ කන්න මොකුත් නැද්ද කන්න කිසිම දෙයක් නැහැ තිබ්බ ටිකත් උදේ වේලට ඉව්වනේ ගෙදර ගහලා කිසිම දෙයක් නැහැ තාත්තා හොඳටම ලෙඩවිලා ඒ මිනිස්සයා කියලා මොනා කරන්නද ඊයේ ගියේත් ඔය ටිකම පුතේ අපේ දුප්පත්කමට අපිට කරන්න දෙයක් නැහැ නේ උඹවත් ඉගෙන ගන්න කවදා හරි ලොකු මිනිහෙක් වෙන්න ඕනේ තේරුණාද ලොකු මිනිහෙක් කියන්නේ කාටද ලොකු මිනිහෙක් කියන්නේ කොම්පැනියක් තියෙන හොඳ මිනිහෙකුට එංගපත තිබ්බ කියලා වැඩක් නෑ සල්ලි බාගේ නැත්තා ජීවත් වෙන්න බෑ ඒක තේරුම් ගනි තේරුණාද තේරුණා වැඩ ටික කරාගෙන කවදාහරි ලොකු මිනිහෙක් වෙනවමයි පුතේ පුතේ තාත්තේ තාත්තේ අද නම් මට ගොඩක් අමාරුයි පුතේ මගේ තාත්තට මුත් දෙන්න තාත්තේ ඉන්න මං අම්මර කතා කරන්න අම්මේ අම්මේ තාත්තා පොඩ්ඩක් බලන්න ඇයි මගේ දෙයියෝ අනේ මෙනිකේ අද නම් මට ගොඩක් අමාරුයි මගේ දෙයියට මුකුත් දෙන්නේ නැහැ රත්තරනේ අම්මේ තාත්තා හොඳට වුණා දාඩියක් දාන්න තාත්තේ තාත්තේ අනේ තාත්තේ කතා කරන්නකෝ තාත්තේ තාත්තේ ඊළඟට වැඩක් නැහැ පුතේ අනේ තාත්තේ තාත්තා අපිව දාලා ගියා අනේ අම්මේ අපි දාත්තා තාත්තා අපිව දාලා ගියා පුතේ
උඹට පඩි නඩි කියවලා මෙතනට වැඩර ගත්තේ බුල ගැලින්න නෙමෙයි හරිද? උඹට මේ රස්සාවෙන් පළයන් මෙදෙනින්. පළයන්. පළයන්. पालया वासुंदे मम आओ बगो एंदावे मम्मे ईये आवे वेटे नम मोकद्द दान तुंगे उंब मेतन आवा वगे नेमे वेड टिक हरियट करपन हरियद बुले केलिन लास्ट वेंडे वा मेतन उंब मेतन अलुते एक है මාතලන්න උදව් දෙන්න අටවානි දපන් අද ඊයවිලා පොඩි එක විඩා කනකොල කමුනේ
මං මේ ගමේ ඉඳලා ආවේ. අම්මා තාත්තා මොකද කරන්නේ? අම්මා නම් ගෙදර. තාත්තා? තාත්තා නැති වුණානේ. මොනවද? නී උන හැදිය. උන්ද බොහොම මාළුවෙන් අපි ජීවත් කරේ. දෙයියන් කියන්නේ උන්ද අපිව දාලා ගියානේ. මන් නාමේ වාසේ දෙන්නේ උන්දේ නියුන හැදේ මල්ලි මොනවා කරන්නද ඉතින් හැමෝම මොහොම ලම බෝ උසස්සේ බය කරේ නන්ද සාමාන්‍ය විභාගෙ හිටියා මං ඔය අකුරු සාස්ත්‍රේ දන්නේ අයිය මට ලියා ගන්න බැරි වුණා අම්මා බොහොම අමාරුයි කඩේ අප්පන් එහෙම හදලා දුන්නා කඩවලට දාන්න ඉතින් පා බේකරි කැන දැනිම අපේ අප්පෝච්චා ඉඳලා අපේ අම්මා එහෙම දන්නෝ ඒක ඔක්කොම අන්තිම වෙලාවදී මම නැවතුනේ පටන් ගත්ත තැන ඉඳම තමයි මම අපේ ගමේ කියනවා ලොකෝ ගල්ලලා ආ ඒකේ ගියා සුමානයක් ඉත වැඩට බෑ අයියෝ ගල් කරන්න හරි අමාරුයි මං ඉතින් මහන්සියට ඉඳගෙන උන්නා නොකට ආවේ නැද්ද ලොකු මහත්තයා මම පැන්නුව නිකන් ඉඳියා කියලා කරගන්න දෙයක් නැතුණා අම්මා තරේ හාමති ජලස් ගියා අපේ ගමේ තමයි ලී මොලා ඒ තම ලොකු මහත්ය කෙනෙක් උනේ. කිහිල්ලා ඉල්ලුවා මම මට ඉතින් කරන්න හල්ලි කියා කියලා. හොඳක් දැයි කියලා මම පන්න ගත්තා. අන්දි වෙර මේ බේකරි අපේ ලොකුම දාලා තමයි මම මෙතෙන්ද වැඩට ගත්තේ. ඔබ මෙතන පිළිවෙලකට වැඩ ටික කරන් ගියොත් ඔබට ලොකු බාසුන් නැහැ හොඳට ගෙවයි. ඔබට ඉහළට යන්න පුළුවන්. පාන්ටික බාන්න වෙලා වරි ගයි පාන් ගෙනාවා හරි පාන් විස්සත් ඉය හරි හරි මේ දිසයි පොඩ වරින් ඒ මොකද පොඩයි ඈ පොඩක් මෙහා රාවණා මට මේ කතා කරන්න ඕනේ පොඩ්ඩක් දිසයි මම මේකයි මේ කතා කරපු කාරණේ හරිද කියපන් මට පොඩි අදහසක් ආවා මාත් ගමේ ඉඳලා ආපු මිනිහා නේ මේ ලොකුම කියලා මේ බේකරියක් පටන් ගමුද අපි මේක පොඩිවට කරගෙන යම් මේක මට ඕක පොඩි කාලේ ඉඳලම තිබ්බ අදහසක් මට ඔය අදහස තිබ්බම පටන් ගත්තොත් නරකම නෑ මේ පැත්තේ හොඳට මිනිස්සු අල්ලගත්තේ ඇයි මේ උඹ තෙමෙන වරෙන් ගතුලට මේ ඉතින් අයිය මේකයි කියන්න තියෙන්නේ මේ අපි දෙන්න කොහොම හරි මේක කරගෙන යම් ගොඩ යන්න පුළුවන් අනිගයි මේ අහලා බල කිසිම බේකරියක් නැහැ නේ මේ අපේ ලොකු මුදලා ලොකු මුදලාලිගේක විතරනේ දියන්නේ ලොකු මුදලාලියන්ට තව පොඩි ඔකට කරගන්නත් දැ අපි දෙන්න නැති වුණොත් ඇත්තම කියන්න බෑ අපි කොහොම හරි මේක කරගෙන යන් අපි දෙන්න පොඩියට පටන් ගමු මොකද කියන්නේ කියන්නකෝ දැන් බේකරියක් පටන් ගන්න බං මොහෙන්ද අපි සල්ලි හොයාගන්න අංගාව නම් තියෙනවා පොඩ්ඩ ඉතුරු කරගත්ත ටික මගේ පොතේ දාලා ඇති මං ඒ කාලේ ඉඳලම පඩියෙන් කොටසක් වෙන් කරගෙන හිටියේ මේ මේ වැඩේ ගැන මං ඒ කාලේ ඉඳලම තිබ්බනේ අනිත් මං බේකරියට ආපු දවසේ ඉඳලා අයියව දන්නවනේ මම පොඩ්ඩක් හිතලා බලන්න ඔබට කියන්නම්
මුදලාලි මහත්තයා මුදලාලි මහත්තයෝ ඔක මේ අපේ මුදලාලි මහත්තය නේද ආ ඇතුළේ ඉන්න පොඩ්ඩක් ඉන්න ඔක මහත්තයා ඇයි මේ ගමේ කැවිල ඉන්නවා දැන් දවස් දෙක තුන ඉඳලා මේ ඇයි දැන් පොඩ්ඩක් එන්න කියන්නේ ආ එන්න ගියා मुखी හැබැයි පුතෝ සල්ලි දුන්නා වගේ නෙවෙයි පොලියත් එක්ක ආයි හම්බෙන්න ඕන මම කොහොමද ගෙවන්න මහත්තයා මට පඩිය කම් වෙනවා මම පස්සේ පොලි වැඩි වැඩි කියන්නේ හැබැයි හරිද මට කීයක් වගේ දැන් පොලි දෙන ගානට 125ක් පොලිය ගන්නවා මම බැරනම් පලයන් මෙතන උඹට ගෙවා ගන්න බැරනම් මට අදාල නැහැ උඹට ගෙවා ගන්න පුළුවන් නම් ගණින් පස්සේ මට හරියට සල්ටි කම්බෙන්න ඕන මාත්‍යා පොඩි විතර වැඩි මං අය අඩු කරන්නේ දන්නවනේ මගේට මගේ මේ කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා උන්ගේ සද්ද පෙන්නුවොත් උඹට ඔහොම නෙවෙයි යන්න වෙන්නේ ගෙදර උඹට සල්ලි ඕන නම් කියපන් එච්චරයි මං සල්ලි ටික දෙන්න දෙන්න කොහොමද දැන් කීයක රෝන්ද උඩ මට රුපියල් 10000ක් දෙති පොඩ්ඩක් ඇති හැබැයි ඒව හරි වෙලාවට හම්බෙන්න ඕන හැබැයි හරිද පොලිත් එක්ක හරිද කනුදුල කරනවා කරමු මම ගෙවන්නම් කොහොම හරි මං ගෙවන්න හා එහෙනම් කමක් නැහැ ඉන්නවා සල්ලි ගෙනද උඹ ඉල්ලපු ගාන හරියටම තියෙනවද? උඹට සැකයි නා? ගණන් කරලා බලපන්ද? නෑ මහත්තයා ඒක සැකයක් නේ ආහේ මට මහත්තයා විශ්වාසයි. හරිනේ? එහෙනම් පලෙන් දන්නේ. මහත්තයා මම කවදාද පොලිස් තාජ් දෙන්න නැති? ඒක මං කියන්නක පස්සේ. ඒක බොහෝ පින් හිතන්න. හරිනේ පලයන්. ඇයි वाला बेगर क्या रहा हैं वाला बेगर क्या रहा वो इधर मगे अभी लसाल्डी किल्लंग गया मगे पोलियती वाया को मगे वारी के बाद थम मुन्ने तेरे कोचर काले तेरे को केवल लंद अब
ඒකනේ අකෝ මං හිතුවා එදා උඩ දෙද්දි සල්ලි ටික උඩ ගෙවා ගන්න බෑ කියලා මට මගේ සල්ලි ටික ඕනේ එච්චරයි මට උඩ මොනවත් තමන් නැහැ මට මගේ සල්ලි ටික ඕන ඒ පරි ආ මේ දාගනි බේකරි කාරයර මොනවත් කමන්න නැහැ මට අද හවසෙදි මගේ සල්ලි ටික බොස් වැඩේ වුණා කියලා හිතාගෙන
ඒකනායක ඒකනායක දන්නවද මම ඒකනායකව මේ කලමනාකරණේ තරණතුලට ගත්තේ ලොකු විශ්වාසයක් තියලා හත් වෙනස ඒ විශ්වාසය කියරම කඩන්න බා මම මේ තැනට ආවේ ලොකු වහන්සියක් ඇතර රෝස මල් දහනාවක් දිගාව නෙමෙයි ඒකනායකට ලුණක් පුළුවන් ඉතින් මේ ව්‍යාපාරේ හොඳට වැඩ කරලා තනියෙන් බේකරිය දාගෙන ජීවත් වෙන්න තමන්ගේ රස්සාවට ආදරේ කරන මටත් ඉතින් මේ දැනටමයි දිසා අයියා නැත්නම් ඉන්න වෙන්නේ දිසා අයියා තමයි මම නැත්තම් මේ ගමන මම තාමත් මග වෙන්න පුළුවන් මේ මනුස්සයා නැති වුණා ඉතින් ජීවිතේ පූජා කරලා තමයි මම මෙච්චර දුරට ආවේ මේ මේ මනුස්සයා ජීවිතේ පූජා කරලා මම බේකරිය කරන්න ආවා පොඩි වැඩ වගේකුත් තියෙනවා ඒක නෑක දන්නවනේ ඉතින් තනතුරු බේකර්ස් පොඩ්ඩක් ඔකු ව්‍යාපාරයක් ඒක නෑක දුනත් මේ තියෙන තනතුරු ලේසි මාසු කරන්නේ මේක තට්ටු පහක වුණා කියලා ලොකු ව්‍යාපාරයක් ඉතින් ඒක නෑක දන්නවනේ කලමනාකාර තනතුරු කියන්නේ මගේ විශ්වාසයේ තියෙන තනතුරක් මට ඒක නෑක ගොඩක් විශ්වාසයේ තියෙන තමයි මම තනතුරට දැම්මේ ඒක නෑක ඉතින් හැම සේවකයෙක්ම මේක තමයි ඉගෙන ගන්න මේකදී තියෙන රහස හැම සේවකයෙක්ම ඔයා පෞද්ගලිකව හම්බෙන්නේ පෞද්ගලිකව තියෙන ප්‍රශ්න කතා කරන්නේ ඒ මිනිහගේ සේවකයාට තියෙන මොනවද ප්‍රශ්න අහන්නේ ඔයා සේවකයාට කොහොම සමීප වෙන්න ඒ සේවකයාට මේක බ්‍රේකරිය ගැන පොඩ ආදරයක් ගෞරවයක් ඇති කරගන්න එතකොට මේක කීරවම කඩා වැටෙන්නේ එහෙනම් ඒක නෑක පාඩ මේ වැඩ ටික ඔක්කොම බලන්න මට දැන් පොඩි තව තියෙන වැඩ වගේ අනුදුංග බේකස් කියන්නේ ඉතින් පොඩි ව්‍යාපාරයක් නෙමෙයි කලමනාකරණේ කලමනා කටයුතු ටික හොඳට කරගෙන යන්න ආ මම මොකක්ද කියන්නේ ඉතින් මං කියපුවා මතකයි ආ උඩවන්නේ කියන හොඳට සරිගින්නක් තින්ද මම ගිහින් එන්න එහෙනම් ගුඩ් ලක් අවස්ථාවලදී අවශ්‍ය පිළිගැනීම් කරන ඔහු අද වෙන්නේ
විශාල විමසායක කට පත් වී හරයි. එසේනම් පිළිගනු ඔබේ රත්පුර සන්නාතේ 2014 වසරේ පොදේ විමසායකයි සම්මානය ලබා ගන්නේ බලතුංග බෙල්ගස් අධිපති ඩීටීඑස් බලතුංග මැතිවරණ ඔබතුමායි. Soft.